අපි අද මේ මොහොතේ ඉන්නේ ජනතාවගේ අරගල භූමියේ ඔයාලා දන්නවා ශ්‍රී ලංකානු විප්ලවයකට ආසන්න මොහොතක රටේ තරුණයන් ජනතාව විදියට ඒකරාශී වෙලා අකණ්ඩව ගෙන යන මේ මහජන විරෝධයට ලංකා පුරා සිටින විවිධ චරිත මේ තරුණයන්ට හයිය දෙන්න තරුණයන්ට ජය දෙන්න මේ මොහොතේදී ඒකරාශී වෙමින් ඉන්නවා මේ අරගල භූමියට මේ මොහොතේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා අපි දැක්ක පහුගිය දවසේ ඒ අඳිර නීතිය වෙලාවෙත් මහපාරට බැහැලා ඔව් එදා පණිවිඩයක් දුන්නා බය නැතුව එළියට ඇවිල්ලා මේ විරෝධයට මේ අරගලයට ජනතාවට ශක්තිය සපයන්න එන්න කියලා ඉතින් අපි හැමෝම දන්න ආදරණීය අපේ ක්‍රිකට් තරුව රොෂාන් මහනාම මේ මොහොතේ අපිත් එක්ක අරගල භූමියට එකතු වෙලා ඉන්නවා අපිට ලොකු හයියක් මේ තරුණයන්ට මේ ජනතාවට ඔබ එකතු වීම ඒ වගේම අපේ චම්පකරාම නායක අපගේ ආදරණීය ක්‍රිකට් තරුව ඔහුත් මේ මොහොතේ මේ අරගල භූමියට ඇවිල්ලා මේ තරුණයන් එක්ක ශක්තිය සපයන්න තරුණයන්ට ජය වේදෙන එකතු වෙලා ඉන්නවා අපි ආසයි ඔවුන්ගේ වචන වලින් ඔවුන්ට මේ වෙලාවේ හැඟෙන දේ ඔවුන්ට දැනෙන දේ මේ වෙලාවේ එකතු කරන්න කියලා අපි පොඩි මොහොතක් ආරාධනා කරනවා අපේ රොෂාන් මහනාම ආදරණීය අපේ ක්‍රිකට් තරුවට කුංචි වචනයක් ඔබත් එක්ක බෙදා ගන්න කියලා මල්ලිම දේශපාලන පක්ෂ බැඳීම් වලින් තොරව තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ මේක මම මේ අදයේ මගේ හැඟීම් දක්වපු දෙයක් නෙවෙයි මම සාධාරණයට කතා කරලා තියෙනවා මහජනයන් වෙනුවෙන් කතා කරලා තියෙනවා මොවුන්ගේ වියයුත්තේ මොකද්ද කියන එක කතා කරලා තියෙනවා මම ওই සමාගම් වල කතා පවත්තන්නේදී ඒ සමාගම් වල කට්ටිය බැලුවොත් බලනවා නම් දැනගන්නට පුළුවන් මං කියපු දේ මොකද්ද කියලා මේ දේශපාලකයන් වෙනුවෙන් මේ දේශපාලන වාතාවරණය වෙනස් වෙන්න ඕනේ මට මේ රට අතහැරලා යන්න අවස්ථාවක් ලැබුණා දැන් අවුරුදු 12කට ඉස්සෙල්ලා ඔක්කොම ලෑස්ති කරලා තිබ්බා හැබැයි මම මේ රටට ආදරේ මට කියන්න පුළුවන් මේ රටේ මුල් පුටුවට වඩා මේ රට ආදරේ මගේ පුරවැසිභාවය අවශ්‍ය කරන්නේ නැහැ මට අවස්ථාවක් ලැබුණ නිසා මගේ පියා මගේ වීරයා කැමති වුණේ නැහැ මමත් මගේ එකම සහෝදරයාත් රට දාලා යනවට ඒ වුණාට මගේ දරුවන්ට මට ඒක කරන්න බැරි වෙයි කියන එක මම හිතනවා ඒ වාතාවරණය හදන්න වගකීමක් තියෙනවා මේ දේශපාලකයන්ට මේ අරගලයේ ඇති කරේ ඔවුන් මේ දේශපාලන වාතාවරණය වෙනස් කරන්න ඕනේ ඔවුන්ව පත්තරේ මේ ජනතාව ඔවුන් වගකීම ඉෂ්ට කරාද මේ අරගලයක් කියන්නේ ගෑස් නැහැ පෙට්‍රල් නැහැ කිරිපිටි නැහැ බෙහෙත් නැහැ ඒවා අපිට දෙන්නේ අද මන් දැක්ක කියනවා මේ ඩොලර් එක ෆ්ලෝට් කරපු එක කරන්න තිබ්බේ නැහැ කියලා ඒ තීරණ ගන්නේ අපිද මං හිතන්නේ ඔවුන්ගත් වගකීමක් තියෙන එක්කාසු වෙලා ඉන්දිරිත දේවල් ඉෂ්ට කරන එක ගැන ඒක මං හිතන්නේ ඔවුන්ගේ වගකීමක් මං ඉල්ලීමක් කරනවා මේ පක්ෂ පාට ආගම් ජාති ભેද අයින් කරලා රට වෙනුවෙන් මේක ස්වේශේසී රටක් මං ගිය සතිය මං සාමාන්‍ය මාධ්‍යයට කතා කරන්නේ නැහැ මං කතා කරන්නේ ඉදිරිපත් වුණා ඉන්දියාව අපිව විහිළුවක් කරගෙන තියෙනවා හරිද මම ගිහින් කතා කරා මං හිතන්නේ channel 10කට විතර මගේ අදහස ප්‍රකාශය කරන්න මං හිතුව වගකීමක් තියෙනවා හැබැයි මම කිව්වා ඔව් අපි අමාරු කත්තේ කියන්නේ අමාරු කත්තේ දැම්මේ මේ දේශපාලකයන් එක්කොටස උන් එක්කසල ඉස්සෙල්ම අපිට මේකට විසඳුම් දෙන්න ඕනේ ඉතින් මං හිතන්නේ අපිට වගකීමක් තියෙන මේ රට විහිළුවට පත් කරන්න ඕනේ රටක් නෙවෙයි මෞබිමට ආදරේ පය ගහලා ඉන්නේ අපිට මෞබිම කියන්න රටවල් කීපයක් නැහැ එක රටයි තියෙන අපිට වගකීමක් තියෙනවා මේ රට බලාගන්න මේ රට බලාගන්න පත් කරන උදවියකින් ඉල්ලීමක් කරන්නේ මේ ජනතාවට දීපු ඉල්ලීම කොරඬුව ඉෂ්ටකරන්ඩ මම තව එක දෙයක් ඉල්ලනවා ඉදිරියේදී මේ දේශපාලකයන් වීරයන් හැටියට සලකන්න එපා ඔවුන්ව පත් කරන්නේ ජනතාව ඔවුන් ජනතාවගේ සේවකයෝ සේවකයන් හැටියට මං හිතන්නේ ඔවුන් අපි පත් කරන්න ඕනේ අපි පාසල් උත්සව වලට තවත් වෙනත් උත්සව වලට ඔවුන්ව ගෙනල්ලා ප්‍රධාන ආරාධිත අමුත්තා කරන එක මගේ හැටියට මම හිතනවා ඒක අපි කළ යුතු දෙයක් නැහැ කියලා මොකද ඔවුන්ව පත් කරන්නේ ඒ දේ ඉෂ්ට කරන්න ඊට වඩා හොඳයි ස්කෝලේක හෝ වේවා වෙනින් සමාජයක හෝ වේවා සමාජ ඔය කණ්ඩායම් තියෙන එකක හෝ වේවා ඒ සමාජ කණ්ඩායමට හරි ස්කෝලට හරි කරපු යම් දෙයක් එක්කෙනෙක් ඉන්න එක ඊට වඩා වටිනවා මොකද අපි තරුණ පරපුරට හොඳ පණිවිඩයක් අරින්න ඕනේ මේ තරුණ පරපුර තමයි අපේ රටේ අනාගතය ඉදිරියට ගෙන යන්නේ මම අවසාන වශයෙන් කියන්න ඕනේ මං මගේ ජීවිතේ තුනෙන් දෙකක් ජීවත් වෙලා ඉවරයි මගේ අන්තිම අධිරය යන්නේ මේ අන්තිම අධිරය මගේ එකම බලාපොරොත්තුව මට වඩා හොඳ ස්ථානයක් මේ අනාගත පරම්පරාවට කියලා යන්න දේශපාලඥයෝ ඕගොල්ලන්ගේ වගකීම මොවුන්ට ඒ වාතාවරණය හදලා දෙන එක
බොහොම ස්තුතියි මේ කතා කරන්නේ අපේ රටේ ජාතික වස්තුන් මේ කතා කරන්නේ මේ රටේ නාමය ලෝකයට අරන් ගියපු අපේ රටේ කීර්තිය අරන් දීපු මේ අපේ ජාතික චරිත ඉතින් ඔවුන් කතා කරන්නේ මේ ඔවුන්ගේ අතුලයන්ති දින මේ හැඟීම ඉතින් මේ රටේ පාලකව තවදුරටත් මේව අහගෙන නෑසුන් කාන්න ඉන්නවනම් මං හිතන්නේ තවදුරටත් මේ වගේ චරිත නිහඬව ඉඳී කියලා ඔවුන් අද අපිත් එක්ක එකතු වෙලා මේ අරගල භූමියට ශක්තිය දෙනවා ධෛර්යය දෙනවා තවදුරටත් ඒ වගේ චරිත අපිත් එක්ක එකතු වෙගෙන ඉන්නවා මේ මොහොතේ තවත් අපිත් එක්ක එකතු වෙනවා ඒ වගේම අපිට දැන් චම්පකරාම නායක අපේ ආදරණීය ක්‍රිකට් කරුව අපි ඔහුටත් ආරාධනා කරනවා ඔබගේ හැඟීම ඔබගේ වචන මේ අරගල භූමියට මේ ජනතාවට මේ තරුණයන්ට එකතු කරන්න කියලා මම ඉතාම සන්තෝෂ වෙනවා මට මේ අවස්ථාව හම්බෙච්ච එක ගැන මොකද මම මේ තරුණ පරම්පරාව ගැන පුදුම ආඩම්බරයෙන් ඉන්නේ අපිට කරන්න බැරි දෙයක් ඔවුන් ඉදිරිපත් කළ පටන් ගත්ත කරා ඔක්කොම නැති කරේ මේ කීප දෙනෙක් හරිම දුකයි කියන්න මේ ඔක්කොම සටන් කරන වෙලාවේ එළියට බහලා තමන්ගේ මතය ප්‍රකාශ කරන වෙලාවේ 225ක් තාම ට්‍රයි කරනවා ඒගොල්ලගේ ගහපු ගේම් එක ගහන්න කරනවා අපි අපේ රටේ රොෂාන් කියන එක මහන් හිටියා දැන් මිනිස්සු මැරෙනවා බෙහෙත් නැතුව රයිට් අපිට කලුවර ඉන්න වෙලා තියෙනවා ගෑස් නැහැ කන්න බොන්න විදියක් නැහැ නමුත් ඒගොල්ලන්ට කිසිම මොනාවක් නැහැ මේක යථා තත්ත්වයට පත් කරන්න මේ කරන මේ අරගලය මම හිතන්නේ අපි දිගරම කරගෙන යන්න ඕන මේක බොහොම ස්තුතියි චම්පගය ඒ වගේම කියන්න ඕන අද වෙද්දි අපිට උදෑසන ආරංචි වුණා මේ ගෙදර යන්න කියලා මේක දාලා යන්න ජනතාව බල කරද්දි එක නායකෙක් උදෑසන මේ අරගල භූමියේ ඉන්න තරුණයන්ට ආරාධනා කරනවා සාකච්ඡාවට එන්න කියලා රටේ බෙහෙත් ටික නැති කරලා තෙල් ටික නැති කරලා මිනිස්සුන්ට ජීවත් වෙන දින නිදහස නැති කරලා අලුත් අවුරුද්ද නැති කරලා අවසාන මොහොතේ වීදුරු කුටිය ඇතුළට වෙලා ඉඳලා අද ආරාධනා කරන මේ තරුණයන්ට සාකච්ඡාවලට එන්න කියලා අපි හිතනවා මේ මහතුරුන්ට කියනවා තවදුරටත් මේ තරුණයන් මේ ආකාරයෙන් ගුණාටම් දන්න බෑ මේ තරුණයෝ නැගිට්ටේ ඔබලත් එක්ක සාකච්ඡා තියලා වට මේස පුටුවල ඉඳගෙන වාඩි වෙලා මේ සටන් පාවා දෙන නෙමෙයි